කොහමද ඔයගොල්ලන්ට ඉතින් හැමදාමත් වගේ ආදරෙන් මගේ channel එකට පිළිගන්න. ඉතින් මගේ lifestyle එකේ දේවල්, මගේ beauty secrets, මගේ ජීවිතය ගත වෙන්නේ කොහොමද කියන එක මම මගේ channel එකෙන් ඔයගොල්ලොත් එක්ක share කරනවා කියලා දන්නවා ඔයගොල්ලෝ. ඉතින් ඒ නිසාම අද මම අලුතෙන් iPhone 14 Plus එකක් purchase කරා. ඉතින් මං හිතුවා ඒක unboxing එකත් ඔයගොල්ලන්ට vlog එකකින් පෙන්නන්න ඕනේ කියලා. ඉතින් ඒ unboxing video එක තමයි මම මේ vlog එකේ මුලින්ම ඔයගොල්ලන්ට පෙන්වන්න හිතුවේ. ඉතින් මම ඔයගොල්ලෝ දන්නවා මම මේ දවස්වල ජපාන් වල ඉන්නේ. ඉතින් මම Apple website එකෙන් order කරලා ගෙන්න ගත්තා iPhone 14 Plus එක. මම කලින් නම් 14 Pro Max එක තමයි order කරේ. ඒක නමුත් මම දැන් ලංකාවටත් යන්න ටිකක් ළඟ නිසා මට යන්න කලින් ගන්න වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ මට එවලා තිබුණා email එකක්. ඉතින් ඒ නිසා මම හිතුවා 14 Plus එක ගන්නවා ඒ නිසා කියලා. ඉතින් ගොඩක් වෙලාවට මේ දවස්වල තියෙන ඉල්ලුමත් එක්ක 14 Pro Max එක 14 Pro එක stock නැහැ දැන් ජපානේ වෙලත් හොයාගන්න අමාරුයි. ඉතින් ඒ නිසා මේ මං හිතුවා මේක ගන්නවා කියලා. ඉතින් මේක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මම ගත්තේ මෙන්න මේ කලර් එක. ඉතින් මේකට charging cable එක විතරයි එන්නේ. charger එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි මගේ iPhone එකේ unboxing video එක. ඊට පස්සේ මගේ සාමාන්‍ය vlog එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් අද මගේ vlog එක වෙන් වෙන්නේ අපි කටිනයක් කරා කියලා දන්නවනේ ඔයගොල්ලෝ ජපානේ. මම ඒ vlog එකත් ඔයගොල්ලන්ට කලින් සතියේක අරගෙන ආවා. ඉතින් ඒකේ decoration වලට පන්සලේ මල් වගේක් ගන්න ඕන වෙලා තිබුණා. fresh flowers වගේ. ඉතින් ඒකට අපි order කරපු මල් වලට අමතරව අපිට තව චූටි චූටි මල් ටිකක් ඕන වුණා ඒ අතරට දාන්න. ඉතින් ඒක ගන්න අපි මේ JA එකට ආවා. ඉතින් ඒ කොටස් ටිකක් තමයි මේ vlog එකේ තියෙන්නේ. ඊට අමතරව මෙතන ඉස්සරහ rose garden එකක් තියෙනවා. ඒගොල්ලෝ වගා කරපු rose මල් යායක් තියෙනවා ඇත්තටම ලොකු ප්‍රමාණයක. ඉතින් ඒකත් මං හිතුව ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා. rose මල් වලට අපි හැමෝම ආසයි. හැම පාටකම rose මල් මෙතන garden එකේ තියෙනවා. ඒකත් මං පෙන්වන්නම්. මෙන්න මේ මල් ජාති ටික අපි ඉතින් චුට්ටක් ගන්න ආවා. මොකද අර පොඩි buds එහෙම මදි වෙලා තිබුණා. ඉතින් ඒ නිසා ඒව ගන්න තමයි අපිට මෙතෙන්ට එන්න උනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ඕඩර් කරාට අමතරින් ඕඩර් කරලා ගත්තෙත් මෙතනින්ම තමයි. මේගලොන්ටම තමයි ඕඩර් එක දාලා අපි ගෙන ගත්තේ. ඉතින් ඊට අමතරව ඒ ඩෙකරේෂන් කරගෙන යද්දි මදි වෙන ප්‍රමාණය තමයි මෙතෙන්ට ගන්නාවේ. මොකද හදිස්සියේ නිසා දැන් මේ අවශ්‍ය වුණේ. ඉතින් ඒ අතරට මම ඔයගලොන්ට එළියේ තියෙන රෝස් ගාර්ඩන් එකත් පෙන්නන්නම් කොහොමද කියලා රැඳිලා ඉන්න බ්ලොග් එකත් එක්ක. මේ තියෙන්නේ මෙන්න මෙතන JK මේ පැත්තේ තමයි මෙතන රෝස් ගාඩන් එකට ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් මේ හැම ගහකම තියෙන රෝස මල් එක එක පාට රෝස මල් හැම පාටම රෝස මල් මෙතන ඉඳලා අර පේන නොපෙනෙන මානේ තියෙන ප්‍රමාණයටම තියෙනවා. ඒ තරම් ගොඩක් ලොකු කලර්ස් වලින් ගොඩක් ලොකු ප්‍රමාණයක් මෙතන රෝසස් තියෙනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් මෙතනට ගොඩාක් කට්ටිය එනවා ෆොටෝස් ගන්න, වීඩියෝ කරගන්න. එතකොට ෆැමිලි එකත් එක්ක චුට්ටක් මේ මල්වල ලස්සන බලලා යන්න. මෙතනින් යන කෙනෙක් වුණත් මේක දැකලා ඇත්තටම නැවතිලා ෆොටෝ එකක් හරි අරගෙන යන්න තමයි කැමති. ඉතින් අපිත් අහම්බෙන් තමයි මේක දැක්කේ. මෙච්චර ළඟ තිබිලත් මේක දැක්කේ නැහැ අපි කලින්. ඉතින් අද තමයි ඒකත් දැක්කේ මේ හදිස්සියේ මල් ගන්න ආපු නිසා. කො
කොච්චර දැක්කත් ජපන් අය වුණත් මෙතෙන්ට ඇවිල්ලා ෆොටෝ එකක් හරි ගන්නවා. මොකද අපි හැමෝම මල් වලට කැමති. ඉතින් ඒ නිසා මේ ඒගොල්ලන්ට දැන් ඉතින් ඒගොල්ලෝ උපන්දා ඉඳලා මේක දකින්නවනේ. නමුත් ඒගොල්ලොත් මෙතෙන්ට ඇවිල්ලා යාළුවොත් එක්ක හරි තනියෙන් හරි ෆොටෝ එකක් අඩු ගානේ මලක ෆොටෝ එකක් හරි ගහගෙන යන්න අමතක කරන්නේ නැහැ. මේ බලන්නකො තරුණ මහලු කිසිම ભેදයක් නැතුව ඒගොල්ලෝ තමන්ගේ යාළුවොත් එක්ක තමන්ගේ පවුල් කට්ටියත් එක්ක එහෙම නැත්නම් තමන් ඉන්න ලෝජින් හෝම් එකේ කට්ටියත් එක්ක මෙතෙන්ට ඇවිල්ලා ෆොටෝස් ගන්නවා විනෝද වෙනවා තමන්ගේ හිත ටිකක් රිලැක්ස් කරගන්න මේ වගේ දේවල් කරනව ගොඩක් වෙලාවට ජපානි කට්ටිය. මට නම් ඇත්තටම මෙතන මේ මල්ටික් බලබල ඉන්න ඉද්දි වෙලාව යනවා තේරෙන්නේම නැහැ. ඉතින් ඔයගලොන්ටත් එහෙමද කියලා කියන්න බලන්න කමෙන්ට් එකකින්. ඔයගලොන්ට මොනවද හිතුනේ කියලා මේ රෝස් ගාන එක දිහා බලාගෙන ඉද්දි. ඉතින් ඔයගලොන්ගේ අදහස් මට ගොඩක් වටිනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන වීඩියෝ එක හොඳ නම් ඒ වගේම ඔයගලොන්ගේ අදහස් කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා. ඉතින් ඔන්න ඔහොම තමයි රෝස් ගාර්ඩන් එක තිබුණේ. හරිම ලස්සන මල් එක එක පාට මල් ගොඩාක් තියෙනවා. ඉතින් මම නම් ගොඩාක් ආසාවෙන් මෙතෙන්ට වෙලා හිටියේ. ඉතින් ඒ අතර කියන්න ඕනේ මේ මම මේ ගෙදර හිටපු ගමන් ආවේ කට්ටිය මල් ගන්න ඕනේ කිව්වාම යන්න ඕනේ කියලා කිව්වාම ඉතින් ඒ නිසා මේ වැඩි ගණන් ගන්න එපා ඉන්න විදිය උදේ නැගිට ගමන් තමයි මල් ටික ඕඩර් එක ආවේ. ඉතින් ඕඩර් එක දැක්කහම අපි ටික මල් මදි කියලා අතරට දාන්න. ඉතින් ඒ නිසා තමයි හදිස්සියේ මෙතෙන්ට ආවේ දුවගෙන මල් ටික ඉතුරු මල් ටික ගන්න. ඉතින් ඔන්නඔහු තමයි මෙතන වැඩ සිද්ධ වුණේ. ඊට පස්සේ අපි හදන්නේ ගෙදර යන්න. ගෙදර ගිහලා තව ගොඩාක් වැඩ තියෙනවා. මොකද හෙට කටිනේ නිසා ලෑස්ති වෙන්න ගොඩක් දේවල් තියෙනවා. කෑම හදන්න ඕනි, කැවිලි හදන්න ඕනි, ගොඩාක් දේවල්. ඉතින් ඔන්නඔහුම තමයි ඉතින් රැඳිලා ඉන්න බ්ලොග් එකේ තව ඉස්සරහට ගොඩාක් ලස්සන දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ මල් ටිකක් අපි ගත්තා. ඉතින් ඊට පස්සේ දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. අපිට තව වැඩ වගේකට යන්න තියෙන නිසා අයියලා යතේ මේ ටික පන්සලට යවලා අපි යනවා ඒ වැඩ ටික කරන්න.
ඉතින් මේ ගත්ත මල් වලට අමතරව අපි ඕඩර් කරලා ගත්ත ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මේවා මදි කියලා හිතෙච්ච නිසා තමයි අපි ආයෙත් ගියේ කඩෙන් තව ඉතුරු මේකට අතරට දාන්න ටිකක් පොඩි පොඩි බඩ්ස් වගේ දේවල් ටිකක් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි කට්ටියාවේ යාඩ් එකට උයන වැඩ ටික කරගන්න. මොකද මෙහි ගෙවල් වල ඉඳ පහසුකම් මාදි කියලා ඕගොල්ලෝ දාන්නා. ඉතින් ඒ නිසා යාඩ් එකේ තමයි අපි දානේ දෙන ඒවා ඔක්කොම ලෑස්ති කරේ. ඒ කියන්නේ දානේ දෙන ඒවා ඉව්වේ ඔක්කොම කරේ යාඩ් එකේ. ඊට පස්සේ පන්සලට අරගෙන ගිහිල්ලා තමයි පන්සලේ තමයි දානේ කෑම ඔක්කොම දුන්නේ. ඉතින් මම මේ විදිහට තමයි කට්ටිය මේකට රෙඩි වුනේ. ඉතින් ඊට පස්සේ අපි මුං කෑවුම් එතකොට කොණ්ඩ කෑවුම් කොකිස් වගේ දේවල් ටිකුත් හැදුවා. මොකද හාමුදුරුවන්ට කැවිලි ප්ලේට් එකේ ඒ ටික දෙන්න ඕන නිසා. ඉතින් පුංචි මායි ආච්චි තමයි ඒ දේවල් ටික නම් හැදුවේ. ඉතින් ඒ ටික නම් අපි ගෙදර හදාගත්තා. ඒවත් මං හිතුවා පුළුවන් පුළුවන් විදිහට ඔගලොන්ට පෙන්නුවොත් ඔගලෝ කැමති වෙයි කියලා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත කැවිලි වර්ග අපි හැදුවේ කොහොමද කියලා. ඉතින් කොකිස් හැදුවට පස්සේ අපි මුං කැවුණුත් හැදුවා කොණ්ඩ කැවුණුත් හැදුවා. කොණ්ඩ කැවුම් නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඒ නිසා මුං කැවුම් ටික නම් වීඩියෝ කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒක මම ඔයගොල්ලන්ට පෙන්නන්න හිතුවා. ඉතින් දැන් මේ වැඩ කරලා ඉවර වෙද්දී ටිකක් රෑ වුණා. ඉතින් එතකොට ගොඩාක් ලොකු දේවල් හදන්න බැරි වුණා. ඉතින් අපි ජපනීස් ස්ටයිල් එකට තමයි අද රෑ කෑම ගන්න හිතුවේ. ඉතින් සුප් එකයි, ඒ වගේම ප්‍රෝන්ස් ෆ්‍රයි කරලා, ඒ වගේම සැලඩ්ස්, මමේ ඒ වගේ දේවල් ටිකක් තමයි රයිස් එක ගත්තේ. ඉතින් ඔන්නඔහොම තමයි අද අපි ඩිනර් එක ගත්තේ. ඉතින් ඔන්නඔහොම තමයි අද දවස් අපේ ගත වුණේ. ඉතින් ආයෙ දවසක මේ වගේ බ්ලොග් එකකින් හම්බෙමු. ගිහිල්ලා ඉන්නම් හැමෝම පරිස්සමට ඉන්න. බයි බයි.